අයිබෝවන් කාලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මතවේදයට තුඩු දුන් ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක ඇතිවවට යලිත් තහවුරු වේ බ්‍රේක්වේ ප්‍රමිති ආයතනයයි බලපෑමට ලක් වෙලා සජිත් හෙලි කරයි ආණ්ඩුව පොල්තෙල් සහ බොරතෙල් වලින් හොඳටම නාලා සමග ජනබල වේගය කියයි පිළිකාකාරක පොල්තෙල් ගෙනාපු අය ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනේ පොහොට්ටු වෙනුත් ප්‍රතිචාර මුතුරාජවිල අභයභූමිය සංරක්ෂණයට ඒකාබද්ධ කමිටුවක් දැන් දේශීය පුවත් ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක සංකටකයේ අඩංගු බවට තහවුරු වූ ආනයනය කරන ලද පොල්තෙල් අඩංගු බහලුම් යලි ප්‍රති අපනයනය කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දී ඇති බව රේගු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසනවා මේ අතර යම් හේකින් අදාළ ආයතන සතු ගුදම්වල මුද්‍රා තබන ලද පොල්තෙල් තොග නොපවතින්නේ නම් ඒ පිළිබඳ තරාතිරපු නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක සංකටක අඩංගු බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවේදී දෙවන වරටත් අදාළ පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වී තිබෙනවා. දෙවැනි පරීක්ෂණේනොත් ඔප්පු වෙලා තියෙනවා. නැවතත් සාම්පල්වල විස රසායනික ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව දෙවැනි දැනුම් දීමත් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂකගේ ජෙනරාල්තුමා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ තොගයේ වෙළඳ පොල්ට ඉදිරිපත් කරන්න නැතුව ආපසු හරවලා යවන්නට කියලා. කිසිදු සැකයක් බියක් ඇති කරගත්ත යුතු නැහැ. රජයේ ආයතන විසින් තමන්ගේ යුතුකම වගකීම නිසි ලෙස ඉෂ්ට කළ තිබෙන බව තමයි අපිට වගකීමෙන් යුතුව කියන්න තියෙන්නේ. මේවැනි අසාධාරණ පරිබොක්කයට විනාශකාරී වෙන දේ පිළිබඳ තරාතිරම නොබලා අදාළ පාර්ශ්වයන්ට දැනුවත් දෙන්න. අලි බ්‍රදර්ස්, කටාන රිෆයිනරිස් සහ එදිරිසිංහ එඩිබල් කියන ආයතන තුන තමයි ආනයනය කළේ. මේ වෙනකොට ඒගොල්ලන්ට ගන්න පියවර මොනවාගේද මේ වෙනකොට මම ලිඛිතව මෙයාට දන්වලත් ඉවරයි වහාම මේවා ප්‍රතිපලයනය කරන්න කියලා. ඒ සමාගම් වලට අයිති බහලු මධ්‍යස්ථානවල අපේ නිලධාරීන් ගිහින් විකුත් කරන ලද බහලු ප්‍රමාණය සහ පොල්තෙල් තොගේ ඒ ආකාරයෙන් තියනවාද කියලා පරීක්ෂණ පවත්වනවා. ඒක ආකාරයෙන් නොතිබුණොත් එවට නීතිමය කටයුතු කිරීමට අපි සූදානම් වෙනවා. මේ ක්‍රියාවලියේ මේ අදියේ මොදයක් මේ පළමුව එක 2019 වර්ෂයේ මෙට්‍රික් ටොන් 60ක් ප්‍රතිපලයනය කෙරේ. ඒ වගේම සිද්ධිය සහ බාණ්ඩ ගණනාව HS කෝඩ් 5000 ගානකින් රටට බඩු ගෙන්නනවා. නමුත් 1300ක් විතර තමයි රාජ්‍ය ආයතන බලන්නේ. තවත් 3500ක් විතර බාණ්ඩ තිබෙනවා. අධීක්ෂණයකින් තොරව තමයි අපේ රටේ මේ බාණ්ඩ ඇතුළේ. දුවන්න ගියොත් තමයි වැටෙන්නේ. දුවන්න නැත්තම් වැටෙන්නේ නැහැ. පිගම් හොදන්න ගියොත් තමයි පිගම් බිඳෙන්නේ. අල තියෙන ගහට තමයි කොල්ලෝ ගල් ගහන්නේ. ඒ නිසා පසුගිය කාලෙකත් තියෙනවනේ ඔබතුමාලට මතක වෙළඳ අමාත්‍යංශයේ අපේ දැන් හොඳ මොනවාරි වෙච්චාම අපි බරපතල ලෙස රජය මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වය සඳහා මැදිහත් වෙනවා ආයතන හතරක් විසින් මෙරටට ආනයනය කළ පිරිපහදු නොකරන ලද පොල්තෙල් වලින් ආයතන ත්‍රිත්වයක පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නම් වූ පිළිකාකාරක සංකටකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ මගින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවේදී ප්‍රථම වරට තහවුරු වුණා සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්නේ රැන්ඩම් sampling අපි හැම කන්සයින්මන්ට් එකක්ම ටෙස්ට් කරන්න ඕනේ ප්‍රමිති ආයතනයේ ඒක කන්සයින්මන්ට් එක කන්ටේනර් 10 15 20 25 තියෙන්න පුළුවන් දැන් උනත් මේ කන්සයින්මන්ට්ස් 6ක් තමයි ෆේල් ඒ කන්සයින් හයට ආනයන කරුවන් ඉන්නේ තුන් දෙනා. අතර එක ආනයන කරුවෙක්ගේ කන්සයින්මන්ට්ස් හතරක් ෆේල්. අනිත් එක්කෙනාගේ එක එක. ඒතොර ඒක කන්ටේනර්ස් 13 නෙමෙයි එහෙන ගොඩක්. මම දැන් 100ක් විතර ඇදී. මොකද ලොකු ගණන් වල එන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ පොඩි වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ රේගුවට දැනුම් දෙන්න පළවෙනි සාම්පල් එක ෆේල් වුණාම. අපි දැනුම් දෙන්නේ දෙවෙනි සාම්පල් එකත් ෆේල් වුණාම. පිළිකාකාරක බාල පොල්තෙල් මෙරට ගෙන්වීම තුළින් රජයේ රටේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බේරුවල ප්‍රදේශයේ පැවති 65 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් සීනි මගඩියෙන් පස්සේ පොල්තෙල් මගඩිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා. දැන් සීනි මගඩියෙන් අපේ රටට අහිමි වුණා කෝටි 1590. දැන් පොල්තෙල් මගඩියෙන් අහිමි වෙන දේවල් මුදලින් තක්සේරු කරන්නට බෑ. ඒවයින් අහිමි වෙන්න අපිට මිනිස් ජීවිත. අපිට දැනගන්නට ලැබුණා මේ පිරිපහදු නොකරපු පොල්තෙල් ගෙන්නපු සමාගම් තුනෙන් එක සමාගමක පොල්තෙල් පළවෙනි වතාවටත් ෆේල්,
දැන් දෙවෙනි වතාවටත් ෆේල් වෙලා තියෙනවා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ ආහාරවල තිබෙන ගුණාත්මක භාවයේ පිළිබඳව පරීක්ෂණ කරලා මේවා ජනතා පරිහරණයට සුදුසුද නැද්ද කියන කාරණාව රටට හෙළිදරව් කිරීම පිළිබඳව මම සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තුතියක් කරනවා හැබැයි කනගාටුවෙන් හෝ කියන්නට ඕන ප්‍රමිතිකරණ ආයතනයේ මේට අදාළ නිලධාරිනු රේගුවේ මේට අදාළ නිලධාරිනු රට වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව විවිධ බලපෑම් මත විවිධ සමාගම් වල මං හිතන ආකාරයට බලපෑම් වලට යටත් වෙලා මං හිතන්නේ විවිධාකාරයේ බලපෑම් කරන්නට ඇති ඒ බලපෑම් වලට යටත් කරලා අද වෙන විට පිළිකාකාරක පොල්තෙල් වෙළඳ පොළට නිකුත් වෙලා හමාරයි අපිට අහන්නට ලැබෙනවා වෙළඳ ඇමතිතුමා බොහොම විහිළු සපයනවා එතුමාගේ ප්‍රකාශවලින් වෙළඳ ඇමතිතුමා කියනවා ජනතාවට හොඳට පොල්තෙල් පිළිබඳව හොයලා බලලා පරිහරණය කරන්න මේ ආණ්ඩුව පත් කරගන්නට කටයුතු කරේ ඔය වගේ උත්තර ලබා ගන්නද මං අහන්න කැමතියි මේ දිනවල දැඩි කතාබහට ලක්වන පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ना रजय हितामता पिलिकाकार जनता किसी अमनाप्य तरह जनता मरलदाण जनता रोगिंबाट पत्कर द्विपक्षीय कोहेरती अड़पाड़ा मेक मतकुरा दगलवा आंडूड अभी दी विवृत आर्थिक अभी रटर ओण दे इपादे एंड पुर्दाला तिबुना एक हेतु तम मेका नमेंगे भौतिक පොල්තෙල් ගේනවා ඒවා තොරට ගේනවා පිළිකාකාරක තියෙන පොල්තෙල් ගේනවා පොල්තෙල් වලත් බද්ද අඩු කරලා ඒ වගේම කෝටි 17ක් වංචා කරා ඒකව මිනිස්සුන්ට දෙන්නේ හැමදේම තුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ මේ විදියට සල්ලි වලට කොමිස් වලට අදාළ දේවල් කර කර යනවා පුද්ගලයන් නිලධාරීන්ට කිත් දෙන්නේ නිසා මේ ආකාරයෙන් අහිතකර විදියට වෙළඳ පොළට පොල්තෙල් නිකුත් කළා කියනවා නම් මම කියන්නේ ඒ වට මැදිහත් වෙච්ච මිනිස්සුන්ට එල්ලන මරන්න ඕන නැහිතරෙන අවුරුදු කාල සීමා අතර පොල්තෙල් කියන්නේ නැතුවම බැරි වෙනවා මුංගට කිලෝකයක් ගත්තට පස්සේ 850යි 1000යි පොල්තෙල් මිල දැන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විසකාරක පොල්තෙල් නිසා කැවුමක් හදා ගන්නවත් බය තත්ත්වෙන් තියෙන්නේ. ඒ නිසා දැන් කොහාට වහන්න අත්තක්වත් නැහැ. ඒවයිත් ගස් ටික කොක්ම කපලා තියෙන්නේ. ඒ නිසා කොහා එන්නෙත් නැහැ. ගෙදරට පොල්තෙල් උත් නැහැ. කහත් නැහැ. කීරි සම්බ කිලෝ එකක් ගත්තොත් රුපියල් 200යි. ඒ කියන්නේ ඩොලර් එකක් වගේ ගෙවන්න වෙලා තියෙනවා කීරි සම්බ කිලෝ එකට. ලංකාවට හැමදාම හැම භාණ්ඩයක්ම එනවා. මේවා චෙක් කරන්න වෙන වෙන ආයතන තියෙනවා. ඒක රජයේ ඇමතිවරු නෙමෙයිනේ චෙක් කරන්නේ මේ රටේ නිලධාරීන්. ඒ කාර්යභාරය හරියට කරන්නේ නැතුව යම් කිසි දෙයක් රටට ඇවිල්ලා ජනතාවට අහිත කර දෙයක් තියෙනවා නම් ඒ නිලධාරීන්ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කරන්න ඕනේ. ඒකම දැන් ඒ ආයතන දැනුම් දීලා තියෙනවා පොල්තෙල් එළියට ඇවිල්ලා නැහැ කියන එක. ඒ නිසා ඒ සියලුම පොල්තෙල් ටික ශරීරයට අහිත කරන ප්‍රතිපාපණය කරන්න ඒ ආයතනට උපදෙස් දෙන්න කියන එක තමයි අපිට කියන්නේ. මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ හා මානව හිමිකම් ශක්තිමත් කිරීමට නව ආනුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ යෝජිත ආනුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා බාර දීමෙන් අනතුරුව මාත්‍යවේද අදහස් පළ කරමින් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් ශක්තිමත් කිරීමේ දිශාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගත්. ඒ අනුව අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරන ලැබුවා. ප්‍රධානම යෝජනාව තමයි විදායක ජනාධිපති ධූරයේ දැන් දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරලා තිබෙනවා ඒ අසාර්ථකයි. එනිසා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට යා යුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා. එම විදායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නම් ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් නියෝජනය වෙන මැතිවරණ ක්‍රමයක් ඇතුළත් විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කර තිබෙනවා. බලයට පත් වෙන පාලකයා බාරකාරයන් බවට පත් වුණාට ඔහු අයිතිකාරයන් ලෙස කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා කවර හෝ පාලනයක් විදේශ රාජ්‍ය සමග හෝ යම් ආයතනය සමග කවර හෝ වර්ගයේ ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ ගිවිසුමට එළඹීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය. ඒ වගේම අපේ රටේ ද්විත්ව ප්‍රවේශිභාවය 20 වෙනි සංශෝධනයේ ඉවත් කොට තිබෙනවා. එනිසා ඕනෑම ජනතා නියුක්ත ආයතනයකට තරඟ වදින්නේ නම් ඔහුට ලංකාවේ ප්‍රවේශිභාවය පමණක් තිබිය යුතුය. ඒ වගේම රජයේ වැදගත්ම ඉහළ තනතුරු වලටද ද්විත්ව ප්‍රවේශියම් පත් කිරීම සඳහා තියෙන ඉඩකඩ ඇවිරිය යුතුය කියන යෝජනාව අපේ ඉදිරිපත් වී තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහණය වෙනි පොදු ජනතාවගේ සේවාවන් මූලික අයිතිවාසිකම් බවට පත් කරලා ඒ පිළිබඳ ආණ්ඩුවට විරුද්ධව නඩුගුණ කිරීමේ අයිතිය තහවුරු කළ යුතුයි. මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය තවත් පුළුල් කොට ලිවිය යුතු කියන ස්ථාවරය තමයි අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කියන යෝජනා කොට තිබෙනවා. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මෙරට ජනතාව බියක් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. අද විරුද්ධ පක්ෂයේ ප්‍රධාන වැඩපිළිවෙල තමයි බිල්ලන් මැවීම. බිල්ලන් මවලා ජනතාව බිය ගැන්වීමට උත්සාහ දැරීම තමයි ප්‍රධාන අරමුණ හැටියට දකින්නේ. ජිනීවා යෝජනාව බිල්ලෙක් හැටියට රටට ඉදිරිපත් කරන්නට මේ අය දැඩි උත්සාහයක් දරනවා. අත වශයෙන් එහෙම බයක් ඇති කර ගැනීමට කිසිම පදනමක් හේතුවක් නැහැ. දැන් මේ අය කියන්නේ හමුවට අපේ රටේ රණවිරුවන් දේශපාලන නායකයන් ගේන්න පසුබිම මේ යෝජනාවෙන් සකස් කෙරෙලා තිබෙනවා කියලා සම්පූර්ණ වැරදි. ඒ රටේ නායකයන් ත්‍රිවිධ හමුදා ඒ අධිකරණයේ හමුවට කැඳවන්න පුළුවන් වන්නේ නිව්යෝක් පිටලා තිබෙන ආරක්ෂක මණ්ඩලයේ නියෝගයක් අනුවයි. ඒත් අපි නිශ්චිත වශයෙන් දන්නවා 100%ක් අපි දන්නවා එහෙම නියෝගයක් කිසිම අවස්ථාවකදී ආරක්ෂක මණ්ඩලයෙන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී අපේ රටට ඉතාමත් ශක්තිමත් අඛණ්ඩ සහයෝගයක් දුන් රටවල් දෙකක් චීනය හා රුසියාව ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයන් වුණා. ඒ රටවල් දෙකට නිෂේධ බලය තිබෙනවා. ඒ නිසා කිසිසේත් අපේ රටේ රණවිරුවන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හමුවට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විටත් පහළ මට්ටමක පවතින අවස්ථාවක මෙරට තෙල් මිල වැඩි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් හතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ආණ්ඩුවම හොඳටම පොල් තෙල් වලින් බොරතෙල් වලින් නාගෙන ඉන්නේ. මේක තමයි අද පවතින තත්ත්වය. ඩොලර් 71.47කට තිබුණු පෙට්‍රල් බැරලය ඩොලර් 18කට අප්‍රේල් මාසේ 2020 අඩු වෙනවා. හැබැයි පෙට්‍රල් ලීටරයක් විකුණන්නේ පොම්ප කරන්නේ රුපියල් 137ට. 2019 නොවැම්බර් මාසේ ඩීසල් බැරලයක් ඩොලර් 74යි. එතකොට ඩීසල් ලීටරයක් ඒ කාලේ විකුණන්නේ රුපියල් 104ට. අප්‍රේල් මාසේ වෙනකොට ඩීසල් බැරලය ඩොලර් 28කට අඩු වෙනවා 74ෙන්. අද පවා ගත්තම ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් බොරතෙල් මිල හැමින් අඩු වීගෙන යනවා. ඒ වාගේ පසුබිමක් එක්ක තමයි මම දකින්නේ බන්දුල ගුණවර්ධන මහතා කියනවා තෙල් මිල වැඩි කරන්න ඕනේ කියලා. මොන පදනමින්ද තෙල් මිල වැඩි කරන්න ඕනේ? අවුරුදු එකමාරක් ඇතුළ ආණ්ඩුවේ කට්ට ගෙවිලා ඉවරයි. ඒ මදිවට තමන්ගේ ස්ථායීකරණ අරමුදලේ රුපියල් කෝටි 25000ක් ඉතුරු වෙලා තියෙන්නත් ඕනේ. ඒ නිසා ආණ්ඩුවට සල්ලි හොයන්නත් ඕනේ සහනයක් දෙන්න ජනතාවට. හැබැයි නොවන හීන බවට පත් වෙන අති විශාල පිරිසක් රට තුල සිටිනවා. මේ පිරිස අතර විශාල පිරිසක් සිටිනවා සමෘද්ධිලාභී. මේ මිනිස්සු තමන්ගේ මුදලක් ඉතුරු කරන ආණ්ඩුවට බාර දුන්නා තැන්පතුක් විදියට ආරක්ෂා කර දෙන්න කියලා. හැබැයි මේ රජය ඒ මිනිස්සුන්ගේ තැන්පතු පාවිච්චි කළා තමයි අර පහුගිය කාලේ රුපියල් 5000 බෙදන්න කටයුතු කරේ. එයින් සතයක්වත් තාම ඒ මිනිසුන්ගේ ගිණුමට දාලා නැහැ. සමෘද්ධිලාභියට සිද්ධ වෙලා තිබෙන්නේ හරියට වත්කඩේ හකුරු හැංගුවා වගේ සිද්ධියක්. ඉදිරි පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්විය යුතු බවත් එම මැතිවරණයේ පවත්වන ක්‍රමයේ පිළිබඳව රජය සඳහන් කළ යුතු බවත් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා පවසනවා. ඒ කතරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදටත් පළාත් සභා ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. ඒ ගොඩනැගිලි ඒ වැඩපිළිවෙල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ දේශපාලන නියෝජිතයෝ එහෙම නැත්නම් ජනතා නියෝජිතයෝ නැතුව තමයි අද පළාත් සභාව නියෝජනය වෙන්නේ. මේ කාලවකවානුව කියලා ගත්තාම අපේ දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් හැටියට කාලවකවානුව අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. වසර 4කට ආසන්න කාලයක් පහුගිය යහපාලන ආණ්ඩුව නැති කරලා දාපු පැත්තකට දාපු පළාත් සභා මැතිවරණය නොපවත්වා පළාත් සභා පවත්වාගෙන ගිය කළු ලපේ අද ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා අද ක්ෂියක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා මේ මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය දිවිදාන යොදලා මේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නට කියලා. කරුණා කරලා ගියවර ඔය කැබිනට් පත්‍රිකාවට වෙච්ච කාරණාව වෙන්නේ නැතුව මෙවර අපිට ක්‍රමවේදයේ කුමක් වුණත් අපිට ගැටලුවක් නැහැ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් එතුමල්ලගෙන් ඉල්ලා සිටිනවා ගියවර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා අපිට මේ මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පිරිසක් හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ ජනතාවගේ අයිතිය ලබා දෙන්නට මැදිහත් වෙන්න කියලා අපි එතුමල්ලගෙන් ඉල්ලා සිටිනවා. මුදුරාජවිල අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකීම් යුතු සීලු පාර්ශවයන්ගෙන් සැතුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
පරිසර විනාශය මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක්. ඊට වත්මන් පාලකීන්ට චෝදනා එල්ලවීමෙන් පවතින පසුබිමක විවිධ පාර්ශවයන් විරෝධතාද ආරම්භ කර තිබෙනවා. දිනෙන් දින දේශපාලන වේදිකාව උණුසුම් කළ වන විනාශයට වත්මන් පාලකීන්ට චෝදනා එල්ලවීම හමුවේ ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී අවධාරණය කර සිටියේ තම පරිසරය රැකගැනීමට කටයුතු කරන පුද්ගලයෙක් බවයි. මෙවන් පසුබිමක මුතුරාජවිල අපේ භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකීම යුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජය ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුල රැස්වීමට සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට මෙහිදී එකඟතාවය පළ වුණා. මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රජය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී 1996 අංක 974 ඇලෙයිරක් 13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවිල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදු නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වුණා. ඊට අමතරව මුතුරාජවිල පරිසර පද්ධතිය හෙක්ටයාර 2569ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන තිබුණද හෙක්ටයාර 1285ක් පමණක් අභයභූමිය ලෙස හඳුනා ගැනීමට හේතු කවරේද යන්න පිළිබඳවද කමිටුව මෙහිදී විමසා සිටියා. ශ්‍රී ලංකාවට ආවේණික ශාක වාණිජකරණය නැවැත්වීමට අවශ්‍ය නීතිමය අවකාශය තවදුරටත් පුළුල් කිරීම සහ සත්ත්ව විශේෂයන්හි ජාන මංකොල්ලේ නැවැත්වීමට විශේෂ සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරුණා. මුතුරාජවිල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මධ්‍යම පරිසර අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණද ඒව සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක්වුණා. මේ අතර රජයේ ආයතන විසින් වනසත්ව සහ වෘක්ෂලතා පනත යටතේ කරනු ලබන වැරදි සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ විමසීමකින් තොරව ඍජුවම නඩු පැවරීමෙන් වළකින් ලෙස දන්වමින් වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනන්දු මහතා විසින් වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා අභියෝජනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් වුණා. ව්‍යාපාරික පුවත විශේෂාංගය දැන් ගෝලීය තාක්ෂණ ආයතනයක් වන HCL ටෙක්නොලොජි විසින් ශ්‍රී ලංකාවේ උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටෙක්නී නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පසුගියදා කොළඹදී සිදු වුණා. මෙලෙස අලුතින් හඳුන්වා දෙනු ලැබූ ටෙක්වී ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්න සිසුන් වෙනුවෙන් සීමාවාසික පුහුණුව තුළ දීමනාවක් ලබා දීමටද කටයුතු සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුව අන්තර්ජාලය ඔස්සේ සිදු කළ අතර එම වැඩසටහනේ සම්පත්දායකින් සහ සුබ පතන්නන් අන්තර්ජාලය ඔස්සේ අමතරු ලැබුවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.